Shaa. Wrong turn. Sahara Flash ඔය non-stop කියන දේ ඒක තමයි වෙනම හැරුම් ලක්ෂයක් උනේ. Shaa non-stop night හරහා ගෙමක් ගැලුවා. හැබැයි එක පානටම මිනිස්සු ආදරෙන් වැළඳගත Sahara Flash රැල්ලට රස විඳින්න පුළුවන් සින්දු තමයි අපි හැම වෙලාවෙම තෝරගත්තේ මිනිස්සු. Shaa FM Wrong Turn. අද අපේ segment එක වෙන් වෙන්නේ Sahara Flash නායක ප්‍රදීප් කේ වෙත. අයබෝවන්. ජය වෙන්න සුබ වෙන්න ඕන. ප්‍රදීප් කේ අපි මේ Wrong Turn කියන segment එකේ ප්‍රශ්න ටිකක් සැර වෙන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැනේ. සැර වෙන තරමට හොඳයි. සැර වෙන තරමට හොඳයි. දැන් සංගීත කණ්ඩායම පටන් ගන්න කොච්චර කාලයක්ද? සංගීත කණ්ඩායම පටන් ගන්න හරියටම අවුරුදු 25ක් විතර වෙනවා. අවුරුදු 25ක්. ඩුබායි වල පටන් ගන්නනේ. ඩුබායි පටන් ගන්නනේ. ඩුබායි වල පටන් ගත්ත Sahara Flash එහෙ වැඩි ගොඩ දාගන්න බැරි නිසාද ලංකාවට ආවේ? නෑ මම ඇත්තටම එහෙ වැඩි ගොඩ දාගන්න බැරි කමක් නිසා නෙමෙයි. එහෙ ඇත්තටම ලංකාවේ සියලුම ආටිස්ලාට සංගීත සබ් වෙලා තියෙනවා. මම හිතන්නේ අමරදේව මාස්ටර්ටයි නන්දා මල්ලි මහත්මියටයි විතරයි මට ඩුබායි යන කල සංගීත සබ් වෙන බැරි. හැබැයි ඒක හරියට ආටිස්ලාගේ. නැත් හැමෝම වගේ සංගීත සබ් වෙලා තියෙනවා. ලංකාවේ වැඩිම ආටිස්ලාට පිටරටක දෙබැක් කරපු සංගීත කණ්ඩායම තමයි අපි Sahara Flash. ඉතින් ඇයි ලංකාවට ආවේ? ලංකාවට නෙමෙයි අවුරුදු 15ක් විතර හිටියා ඩුබායි වල. ඇති කියලා හිතුණා. අපේ විශේෂයෙන් බේස් ගිටාර් වාදනශිල්පිය කොස්තා තමයි කිව්වේ. ප්‍රදීප යමු ලංකාවට. මං කොයා යනවා නෑ යා. ඊට පස්සේ අපි ගිහිලා ගේමක් ගහන්න ඕන කියන දේ අපි හිටියා. ඒකෙන් ආවා. ඇවිල්ලා ආපු මුල් කාලේ ගේමක් ගහගෙන බැරුණානේ. ඔව් ඉතින් මම ඇත්තටම ලංකාවට සංගීත කණ්ඩායම වල අවුරුදු 5ක් විතර හිටියා. ඒ කාලේ සංගීත කණ්ඩායමකට ගේමක් ගහගන්න බැරි වුණා. හැබැයි ඉතින් ඊට පස්සේ මම ලංකාවට ඇහිලා අවුරුදු 4ක් වගේ කාලයක් ඇතුළතදී Shaa non-stop night හරහා ගේමක් ගැලුවා. රයිට්. එතෙන්ට මම එන්න හිටියේ ඊට කලින් ඔයා ආවා. හරි. මේ අපි මුල් කාලේ දන්නේ ප්‍රදීප් කුමාර කියලා. ඔයාගේ නම. උපැන්නේ තියෙන්නේ එහෙම. අම්මා තාත්තා දාපු නම පස්ස කාලේ ප්‍රදීප් කේ වෙන්නේ. ඒක ඇත්තම මේ අපේ ලංකාවේ ජනප්‍රිය නිවේද ශිල්පියෙක් තමයි ඒක වෙනස් කරේ. ප්‍රදීප් මල්ලි මේක හරියන්නේ. ප්‍රදීප් කේ කියලා දාමු කොහොමද? අයිය කැමත්තක්. ඩින්සිල් අයියා මතක් කරනවා මේකට. යනවා දැන් මේක. රයිට්. එතකොට ඒ විදිහට නම වෙනස් වුණා. වාසිපැත්තට ඔයා යනවා කියලා කට්ටිය කියනවා ඇත්තද? වාසියක් ඉතින් මට එහෙම වාසියක් කියලා වාසිපැත්තට නම් මම කවදාකවත් ගිහිලා නැහැ. ඕන කෙනෙකුට මගේ පැත්තෙන් මට පුළුවන් හැමදේම කරන්න. හැබැයි වාසියක් බලාගෙන නෙමෙයි. එමගේ හැටි. විශ්වාසෙන්ද කියන්නේ? විශ්වාසෙන්. හරි. මොකද මේ සමාජ සමහර කට්ටිය කතා වෙනව අර මේ මැස්ස ගහන්නේ ඒ පැත්තට කියලා. මෙහෙම ඉතින් කියන්න කෙසේ කිව්වත් අහන්න සිබුද්දෙන් ඇවිල්ලා කතාවක් තියෙනවනේ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. හරි. දැන් මේ අවුරුදු ගණනාවක් Sahara Flash වෙනම රැල්ලක්. තාමත් ඒ රැල්ල වෙනසක් නැහැ, අඩුවන්නේ ජනප්‍රියභාවය. හැබැයි එක පාරටම මිනිස්සු ආදරෙන් වැළඳගත Sahara Flash රැල්ලට ඔයා හානියක් කරා කියලා හිතනකොට සද්දේ වෙනස් කරගත්ත ළඟදී නෑ, කිසිම හානියක් නෑ. දැන් ඇත්තටම ඉස්සරට වඩා රසිකයෝ වැඩිලා තියෙනවා, අහන ප්‍රේක්ෂක පිරිස වැඩිලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි හැමදාම සංගීතයේ සපන් හිටියේ අපි මාස් ක්‍රවුඩ් එකට. ඒක හිමම තියාගෙන ඊටත් වඩා වෙන පැලන්තියකට දැන් අපේ සද්දේ ඕනෙලා තියෙනවා. අපිට ඒ වගේ වෙන ප්‍රසංග දැන් ගොඩක් ලැබෙනවා. ඉතින් අර සර් කියන්නේ අපිට ඉහළ පන්තියේ ෂෝස් කියන්නේ. දැන් එතකොට ඉහළ පන්තියේ යනකොට පහළ පන්තිය අමතක කරනවා. පහළ පන්තිය තියාගෙන තමයි ඒක නැති කරගන්නේ කවදාකවත්. ඒක තමයි මට වටනම දේ. ඒ කියන්නේ මම ඔය ප්‍රශ්න මම උත්තර දුන්නේ. අර අපේ සද්දේ වෙනස් වුණාට පස්සේ පොඩි සෙමි ඇකෝස්ටික් එකක් ගත්තා. මේක 100% ඇකෝස්ටික් නෙමෙයි. සෙමි ඇකෝස්ටික් රහක් එක අපි යන්නේ. ඉතින් ඒකට ගොඩක් කට්ටිය දැන් කැමතියි. දැන් මේ ලංකාවෙත් සහ වැඩිපුර පිරිසක් එක වෙනදගෙන තියෙනවා. ඉතින් අපිත් අර යන පැත්තට අපිත් වෙනස් වෙන්න ඕන. හැමදාම හිටපු තැනම ඉඳලා හරියන්නේ නැහැ. හැබැයි රහ තියාගෙන තමයි වෙනස් වෙලා තියෙන්නේ. අපේ non-stop ටික හැමම තියෙනවා. අපි ගහන අපේ ස්ටයිල් එක තාම හැමමයි. ඒක වෙනසක් නැහැ. ඩ්‍රම් එකේ හඬ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. අනිත් ඉන්ස්ට්‍රුමන්ට් වල ශබ්ද වෙනස් වෙලා තියෙනවා. ටිකක් හරි ප්‍රෙපරේෂන් වෙලා තියෙනවා. දැන් මේ Sahara Flash ඔය non-stop කියන දේ ඒක තමයි වෙනම හැරුම් ලක්ෂයක් උනේ. හැබැයි පස්සේ කාලෙදී non-stop ටික ටික හලාගෙන යන්න පටන් ගත්තනේ session එකේ. මෙහෙමයි ඉතින් අපි non-stop රැල්ලක් හැදුවේ Shaa non-stop night තුලින්. මොකද Shaa එක තමයි ලංකාවේ වැඩිම non-stop කෙනා channel එක කියන දෙයක් නැහැ. තාමත් වැඩිපුර අපේ non-stop තමයි මං හිතන්නේ Shaa එකේ play වෙන්නේ මං දන්න විදිහට. ඉතින් ඒවට ගොඩක් තාමත් ආදරේ. හැබැයි ඒ රැල්ල වෙනස් කරන්න හේතුව නම් මොකද ලංකාවේ හැම සංගීත කණ්ඩායම අපිව follow කරන්න ගත්ත මේ රැල්ල non-stop ගහලා ගන්න. අන්තිමට අපිටත් එපා වුණා. ඇයි මේ එකම දේ හැමතැනින්ම හැන්න ගත්තාම? හැබැයි අපි තියෙන අපේ teacher
පැත්ත අපි වෙනස් කරේ නැහැ හැමෝම තියන් ඉන්නවා. කියන්නේ අපි ගත්ත අපි තෝරාගත් සින්දු ප්‍රමාණයක් තිබ්බා. ඒ කියන්නේ ඒක රස විඳින්න පුළුවන් සින්දු තමයි අපි හැම වෙලාවෙම තෝරාගත්තේ මිනිස්සුන්ට. ඒ රස විඳින්න පුළුවන් සින්දු ටික හැමෝම තියාගෙන ඒ නාන් ස්ටොප් ටික තාම අපි අරන් යනවා. යම් යම් තැනවලදී අලුත් ජෙනරේෂන් එකට ඕන විදිහට පොඩි පොඩි වෙනස්කම් කරනවා. ඒක කරන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. රයිට්. ওই session එක ගැන කතා කරපු නිසා මම මෙහෙම අහන්නේ. කට්ටිය කියනවා ප්‍රති ප්‍රසින්දු ගැන බෑ කියලා. සින්දු කියන්න බැහැ නම් මම අවුරුදු 25ක් සංගීත කණ්ඩායමක් කරන්නේ නැහැ. මම වෙන රස්සාවක් කරා ඇත්තටම ඉස්සර. හැබැයි ඉතින් රස්සාවෙන් අයින් වෙලා මේකට ආවේ. මට සින්දු කියන්න පුළුවන්. මට ඇත්තටම ප්ලේ කරන්න පුළුවන්. මම දැන් ඔක්කොම නවත්තලා තියෙන්නේ. يعني මම මගේ වයසත් එක්ක මම හැමදේම මට වඩා ඉන්න දක්ෂයන්ට මම තන දීලා මම වැඩේ කරන් යනවා. මට ඇත්තටම මැනේජ්මන්ට් එක කරන තමයි දැන් මම හිතන් ඉන්නවා තට්ටික් කාලයක් යනකොට සීරම දේ බාර දෙන මැනේජ්මන්ට් එක තරක් කරන් වැත්තරලා ඉන්න. හරි. ඊළඟ ප්‍රශ්නයට මම පාර හදලා දුන්නා. ඔයාට නියම ලීඩර්ෂිප් එකක් තියෙනවා නම් ඇයි සංගීත කණ්ඩායමේ ශිල්පිනි යනවා එනවා කියලා කියන්න පුළුවන් එකම ශිල්පියා මේ දන්දි කෝකිලා ගිල්ලා ආවා. කෝකිලා ගිය අතරම කිසිම හේතුවක් නැතුව ඒ පෞද්ගලික ප්‍රශ්නයකට එයා ගිහිලා ඉතින් මට පස්සේ කෝ අයියා මම කවදා හරි ආවොත් අයියා මාව ගන්නවා. මම අනිවාර්යෙන් ගන්නවා ආවා. ඉතින් මට අවශ්‍ය කාලෙදි එයා මට සංගීත කණ්ඩායමට අවශ්‍ය වුණා. ඉතින් මගේ කීබෝඩ් වාදන ශිල්පියා හිටපු කෙනාව මම අතර මම නැවතුවා. ඒ කියන්නේ එයාගේ ඒව කතා කළා දැන් නැත්තර නවත් නැවතුවා නවත්තර මම යව ගත්තා අපු අවශ්‍ය කෙනා මම අපු ගත්තා මෙතෙන්ට. ඒ කියන්නේ කෝකිලට අවශ්‍යතාවය එනකොට ටග් ගාලා අරගෙන එළියට මොකක් හරි හේතුවක් හදලා දැම්මා. නෑ හේතු හදලා දැම්ම නේ. එහෙනම් මම වෙලාසෙන් හේතු හදලා දානවා. එයාට මට අවශ්‍ය වෙලාවට මට මගේ වෙලාවට මම හිතන්නේ හේතුවක් හැදුන මොකක් හරි මාස ගානක ඉඳලා. ඉතින් හේතුව මට ඒක වාසියක් වුණා නැත්තර කෝකිල ගත්ත එක. රයිට්. හරි. ලංකාවේ සංගීත කණ්ඩායම ගත්තට පස්සේ ඔයාට ඒ කියන්නේ සහරා ෆ්ලෑෂ් බෑන්ඩ් එකට අභියෝගයක් වෙන සංගීත කණ්ඩායම් මොනවද තියෙන්නේ? මට ඇත්තටම අභියෝගයක් කරන සංගීත කණ්ඩායම් තියෙන්නේ ලංකාවේ බැලුවොත් එහෙම මේරේ සංගීත කණ්ඩායම විතරයි. මේරේස් විතරයි. මේරේස් විතරයි. අනිවාර්ය. අනිත් කිසිම කෙනෙක් අභියෝගයක් නැහැ. රයිට්. දැන් එතකොට මේ මීරියන් සංගීත කණ්ඩායම අභියෝගයක් වෙන්න හේතුව අතරම අභියෝගයට වඩා ඒකට අපි මම නම් රෙස්පෙක්ට් කරනවා. එදා ඉඳන් නලින් නැගේ සංගීත කණ්ඩායම සහ සම්ප්ලවර්ස් අතරම අපි ආදරික සංගීත කණ්ඩායම ඒක අතරම සංගීත සම්ප්ලවර් සංගීත කණ්ඩායම ගත්තත් ඒක දැන් වෙනස් ආකාරයකට ගිහිල්ලා තියෙන්නේ. මීරියන් නලින් අයියා කියන්නේ එදා ඉඳලම හැමදාම හිටපු තැන ඉඳලා අප්ඩේට්ලා දැන් එයාට යන තැනක් නැහැ. අතරම එයා ගිහිල්ලා ලංකාවේ මුද්‍රා පාලකත්වය කරපු සංගීත කණ්ඩායමක් මීරියන්ස් කියන්නේ. ඒ කියන්නේ අනිත් සංගීත කණ්ඩායම අප්ඩේට් වෙන්නේ නැද්ද? අප්ඩේට් වෙනවා නමුත් ඒ සිස්ටම් එකට අප්ඩේට් වෙන්නේ නැහැ. අප්ඩේට් වෙනවා කියලා පෙන්වුවට කිසිම අප්ඩේට් එකක් නැහැ. එකම තැන ඉන්නේ. ඒ නිසා තමයි අපි හිතන්නේ මීරින්ස් තමයි ලංකාවේ අප්ඩේට් වෙච්ච එකම සංගීත කණ්ඩායම. ජිප්සිස් දැන් ඇත්තටම සුල්ලෙන් පස්සේ අපිට ඒක කියන්න බෑ. සහරා ෆ්ලෑෂ් බෑන්ඩ් එකට වැඩ තියෙනවා කියලා පෙන්වන්නද අර හිට වෙන්න පටන් ගත්ත මුල් කාලේ සතියේ මැදත් ෂෝ ඔයා ඕගනයිස් කරලා ගැහුවේ? මම ඕගනයිස් කරලා කවදක්වත් ෂෝ. මම හැම අවුරුද්දම 3% හෝමක ෂෝ එකක් කරනවා. එච්චරයි මම කරන්නේ. වගකීමෙන් කියනවා කිසිම ෂෝ එකක් ඕගනයිස් කරලා නැහැ. මම ඕගනයිස් කරන්නේ නැහැ. මම ඕගනයිස් කරන්නේ නැහැ. මම ළඟදී කළා වෙනම කන්සෙප්ට් එකක් රෙන් ඩාන්ස් කියලා. ඒක අතර ඒක මම කරේ. ඒක වෙනම කන්සෙප්ට් එකක්. පළවෙනි ලංකාවේ පළවෙනිතාවට ඒ වගේ ෂෝ එකක් කරේ. රෙන් ඩාන්ස් මිනිස්සුන්ට වෙනසක් දුන්නා. මේ ජූලි මාසෙ තිබ්බේ 15 වෙනිදා. ඔච්චරයි මම කරා. මම එහෙම ෂෝස් කරන්නේ නැහැ. මට ෂෝස් කරන්න ඇත්තටම අවස්ථාවක් නැහැ සහ වෙලාවකුත් නැහැ. මොකද මට ඉල්ලන කට්ටියට දෙන්න ඩේට් නැතුණා මම කොහොමද ෂෝ කරන්නේ? රයිට්. ඒ කියන්නේ මේ වන විට මාසෙ දින ටික ඔක්කොම ෆිල් වෙලා. ඔව් මම ලබන අවුරුද්දේ අප්‍රේල් ඉවරකම් මගේ දින ටික ෆිල් වෙලා තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. රයිට්. අපි මේ කතාව වහේ දැන් අපි හැරෙන්න හදන්නේ හිරු මෙගා බ්ලාස්ට් සහරා ෆ්ලෑෂ් බෑන්ඩ් එකට ඒක නියම අවස්ථාව. අනිවාර්යයෙන්. ලංකාවේ තියෙන එකම ජාත්‍යන්තර ප්‍රසංග වේදිකාව තමයි හිරු මෙගා බ්ලාස්ට් කියන්නේ. කවුරු කොහොම කිව්වත් ඒක තමයි ඇත්ත. ඒකට අභියෝග කරන්න කාටවත් බෑ. රයිට්. දැන් මෙහෙමයි වැඩේ. මෙගා බ්ලාස්ට් වේදිකාවේදී සහරා ෆ්ලෑෂ් වැඩේ පොඩ්ඩක් අල කරගත්තා කියලා. අර මේ සේනානායක වෙරළියද්ද මහත්මයාට සංගීතයේ සපයන්න ගිහිල්ලා මේ සමාජ මාධ්‍ය තුල කතා වුණා. මෙහෙමයි. ඔය සේනානායක මහත්තයාගේ ගීතයට සාගර බඳු ගීතයට මම හිතන්නේ ඔය සංගීතය සපුවපු 20 වෙනි ප්‍රසංගේ වෙන්න පුළුවන්. ඊට ඉස්සෙල් දවසෙත් අපි ප්‍රසංගයක සංගීත සපුවා. ඇයි මේක මෙගා බ්ලාස්ට් වලදී විතරක් හේතුනේ? ඔය දකින්න කට්ටිය ඔය ෂෝ 20ක් 25ක් අපි ප්ලේ කරාට පස්සේ ඇයි මේක මෙගා බ්ලාස්ට් වල විතරක් මේක ඇදලා ගත්තේ? මිනිස්සු දකින්නේ හරිද? මිනිස්සු බලන් ඉන්නේ පහර ගහන්නනේ. පහර ගන්න යම් ප්‍රතිසබ් බලගෙන හැමෝටම පිට ඔයාට හැමෝටම මිනිස්සු බලගෙන පහර ගන්න. පහර ගන්න හොඳම තැන තමයි මෙගා බ්ලාස්ට්. මොකද ඒක ලංකාවේ තියෙන ලොකුම ෂෝ එක.
ගහන්න පුළුවන් හොඳ පොත නැතන. ඉතින් ඇයි අතර අර තරංග වල ගහන්න මෙතන ගහන්න? ඉරිසියාව තරහ වෙන මොකුත් නැහැ. ඔයාලට එහෙම කටි ඉන්නවද? නැත්තම් ඉතින් ඔය වගේ අනවශ්‍ය දෙයකට මේක ලොකු කරලා පෙන්වන්න උත්සාහ කරනවාද කියන්නකෝ. ෂෝ 20ක් විතර ඉතින් සේනාරක වෙරළද්ද මහත්තය ඊට පස්සේ ෂෝ එකද කියනවනේ. ඉතින් මේක යාට වෙනසක් වෙච්ච දෙයක් සතුරුයි කියලා. එයාගේ නෝන පවා සතුරු වෙනවලු ඇත්තට මේ සින්දුව ගා වෙනස් කළ ගහපෙකට. ඉතින් ඒක තවත් කායෙන් අහන්නද කියන්නකෝ. හරි. කවුද මෙහෙම පහර ගහනවා කියලා වා හිතන්නේ? මෙහෙමයි. කාටද ඇඟිල්ල දික් කරන්නේ? ඇඟිල්ල දික් කරන්න කියලා හැම කියන්නේ බෑ. රසිකයෝ ඉන්නවා. එක එක ආකල්ප තියෙන. එක එක අදහස් තියෙන. ඉතින් ඒගොල්ලන්ගේ අදහස් සමහර තැන් වලදී වෙනස් වෙලා ඒගොල්ලන්ට හිතන රයිට් මේක තමයි හොඳම තැන. අපි මේගොල්ලන්ට දෙන්න ඕන පහර මෙතෙන්දී. මොකද දකින්නේ ඕකනේ. දැන් හිරු එකේ මෙගා බ්ලාස්ට් එකක් ගහුවාම ලංකාවේ 40ක් සංගීත කණ්ඩායම් තමයි මේක ගහලා තියෙන්නේ. ඉතින් අපිත් එතෙන්ට ආවනේ. මගේ දිවිච්ච හිණයක් තමයි මේක. ඉතින් මම ඒකට ඇචීව් කළා. ඉතින් එතකොට ඔකර පහර දෙන කට්ටිය බලන් ඉන්නව නෑ නෑ මේක වටන්න ඕන මේ ඇති එහෙම කට්ටිය ඉන්නව අපේ රටේ ඒකයි අපේ ලංකාවේ මිනිස්සුන්ට ඉදිරියට යන්න බැරි එකා වගේ නෑ අපි කියන්නේ හැම වෙලාවෙම අපි මියුසික් කරනවා නම් අපි මියුසික් කරමු හරි වෙනස්සක් කරනවා වෙනස්සක් කරමු කිසි ප්‍රශ්නයක් නෑ හැබැයි කාටවත් ඇඟිල්ල දික් කරන්න ඒ කියන්නේ විවේචනය කරන්න පුළුවන් වැරද්දක් තියෙනවා ඉතින් වැරද්දක් නැතුව විවේචනය කරන එක තමයි වැරද්ද රයිට් මරණය නිකමට මම මේ අහන්නේ මේක සංගීත කණ්ඩායම වලින් කරා කියලා හිතනවද මට එහෙම නම් කාටවත් කියන්න බෑ සංගීත කණ්ඩායම වලින් කරා කියලා එහෙම මං හිතන්නේ සංගීත කණ්ඩායම් ශිල්පීන්ට එහෙම අවස්ථාවක් තියනවා කියලා මොකද මේ සංගීත කණ්ඩායම් ශිල්පීන් කියන්නේ හරිම මේ මිනිස්සුත්ක ආදරය දනාගත්ත පිරිසක් ඒ මිනිස්සුන්ට මං හිතන්නේ නැහැ මෙහෙම දෙයක් කරන අවස්ථාවක් ඉන්න තියනවා කියලා සමහර සංගීත කණ්ඩායම් වටා බැඳිච්ච පිරිසක් ඉන්න පුළුවන් ඒගොල්ලන්ගේ ආසම සංගීත කණ්ඩායම මේක කියලා තල ඒගොල්ලන්ට හිතනවා ඇති මෙහෙම කරන්න ඕන කියලා ඒක මට දන්නේ නැහැ නමුත් ඒක මම සංගීත කණ්ඩායමකට ඉලිදි කරන්නේ. රයිට් අපේ කතාබහේ අවසාන විනාඩියට තප්පර ගානට ඇවිල්ලා තියෙන්නේ. අවසානයේදී මෙච්චර දුර ගමනක් ඇවිල්ලා ආපස්ස හැරෙලා බලද්දි කාටද ස්තුති කරන්නේ? ඇත්තටම මම ඩුබාලි පටන් ගත්ත දවසේ ඉඳලා මට උදව් කරපු හැමෝටම ස්තුති වෙනවා. මොකද නම් වශයෙන් කියන්න ගත්තොත් මම දැන් පැයක් දෙකක් විතර ගන්නවා. ඉතින් අවසාන කාල වෙනකොට මගේ හිතුව විශේෂම මගේම ඉන්න ප්ලේස්ලා ටික සිංගර්ස්ලා ටික ඒගොල්ලෝ තමයි ඇත්තට මම මෙතෙන්ට ගෙනාවේ සංගීත කණ්ඩායම මෙතෙන්ට ගෙනාවේ අර වයිසල් එහෙම මම ඇත්තට සින්දු කියන්නේ නැත්තේ කියලා ඉතින් මට හොඳ පිරිසක් ඉන්නකොට මම ඒගොල්ලන් වැඩ ගන්න ඉබේ ඔව් ඒගොල්ලෝ තමයි මෙතන මගේ පයියේ ඉතින් ඒගොල්ලන්ගේ මම වැඩ අරගෙන ඒගොල්ලන් මේක ගෙනල්ලා තන උඩට මගේ සපෝට් එක මම පැත්තෙන් ඉඳලා සපෝට් කරනවා ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම ඒගොල්ලන්ට ස්තුති වන්දනා සංගීත කණ්ඩායම ශිල්පීන්ට සහ විශේෂයෙන්ම මගේ හැරුම් ලක්ෂ්‍ය වෙච්ච ෂා FM කියන දෙයක් නෑ කවුරු කොහොම කිව්වත් ඒක තමයි ඇත්ත අතුගල දිදා මාව මෙතෙන්ට ගෙනාවේ ෂායිෆ්. ඉතින් ෂායිෆ්ම් මාත්‍යාලේ මං හිතන්නේ හිරු මාත්‍යාලේගල සභාපතිතුමාට ස්තුතිවන්තන රේණු සිල්ලා මැතිතුමාට මොකද එතුමා තමයි අපිට මේ අවස්ථාව ලබා දුන්නේ. නැත්නම් අපි තාමත් ගෙදර වෙන්න පුළුවන් නැත්නම් සමහර ඩුබා වෙන්නත් පුළුවන්. ආපෝ. කියන්නේ බෑන්ඩ් එක නවත්තන්න දීටි. නෑ සමහර විට මට හිත මම ටාගට් එකක් තිබ්බනේ. එල්ල අවුරුදු පහක් කරනවා ඩුම ගන්න ලංකාවේ බෑන්ඩ් 17ට ආව නැත්නම් මං ආපෝ ඩුබා යනවා. අහහ. මං කොස්තර කියලාම යාවේ. එල්ල එල්ල අවුරුදු මම ඇවිත් අවුරුදු 3ක් යනකොට මගේ ටාගට් එක මම ඇචීව් කරා. ඒකයි මම කියන්නේ හැමෝටම තමන්ගේ ආත්ම විශ්වාසයෙන් වැඩ කරන්න බෑ කියලා දෙයක් නැහැ. ඒ නිසා මම නැවතත් කියන්නේ ගරු සභාපතිතුමා රේණු සිල්ලමැතිතුමාට ස්තුතියි. මොකද අපි වගේ සංගීත කණ්ඩායම් තව රාශියකට තුමා අත දීලා තියෙනවා මේ වෙනකොට. ඉතින් එතුමාට ස්තුතිවන්ත වෙනවා සහ ෂා FM එකේ සීලම අපේ කාර්ය මණ්ඩලයට අපේ කෙවින්වත් මතක් කරන්න ඕන ආදරෙන්. ඉතින් අපි සීලු දෙනා මතක් කරනවා හිරු TV හිරු FM සීලු දෙනාම අපේ ලංකায় ඇතුළු අපේ සෙට් එකේ ඉන්න ඔක්කොම මතක් කරනවා. ඉතින් මේ හැම දිනාටම ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දීලා අපිව ලංකාවේ මම හිතන විදිහට අංක එකට ගෙනාවා. රයිට් ඕකේ. Thank you ජය වෙන්න ඕන ප්‍රදියා. අපි ආදරයට කියන ප්‍රදියා. Thank you දිලා. ඔයාගේ මොකද ඔය හැමදාම වගේ අපිට කතා කරලා මොන හරි තිබ්බොත් කතා කරනවා. ගොඩක් ස්තුතියි. Thank you ජයවා. දිගටම ශාත් එකේ ඉන්න. ඊළඟ රොන් ටර්න් එක ටර්න් වෙන්නේ රෝන් කරගන්න තුටර්න් ඉන්නවා බලමු කාගේ පැත්තටද කියලා ජය වේවා.